සුවපත්වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම විදුලි බල්බ් විදුලි බබුලු 60ක් විතර ප්‍රදර්ශනය කරනවා කියලා කිව්වොත් ඔබ යනවද බලන්න අඩුතරමින් තොරණක් පෙන්නනවා කියලා කිව්වොත් යනවනේ විදුලි බල්බ් 60ක් විතර එක තැන පෙන්නනවා කියලා කිව්වොත් යනවද යන්නේ හැබැයි 1879 අද වගේ දවසක එහෙම සිද්ධියක් වුණා විදුලි බල්බ් 60ක් විතර එක දිගට ඇමරිකාවේ නිව්යෝක් ජනපදයේ මෙන්ලෝ කියන උද්‍යානයේ විදුලි බල්බ් 60ක් එක දිගට තියලා එකපත්තු කළා මිනිස්සු සූ ගාලා ආවා කියලා කියනවා රැස් කකා ආවා කියලා කියනවා ප්‍රවෘත්තියක් ලැබුණා දහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත පිරිසාව බලන්න ඒ තමයි තෝමස් අල්වා එඩිසන් කියන අග්‍රගණ්‍ය නිපැයුම් කරුවා ලෝකයට ඉස්සෙල්ලම විදුලි බබුල ප්‍රදර්ශනය කරපු දවස 1879 අද වගේ දවසක මෙන්ලෝ උද්‍යානයේ බල්බ් 60ක් විතර දාලා මිනිසුන්ට පෙන්වලු එතරම් ලොකු ප්‍රවෘත්තියක් වුණා ඒ කාලේ ඒක. හැබැයි අද වෙනකොට බල්බ් 60ක් පෙන්වනවා කියලා කියන්නේ ඒක ප්‍රවෘත්තියක් නෙවෙයි. ප්‍රවෘත්තියක ස්වභාවය ඒක තමයි. ප්‍රවෘත්තිය අද දවසේ මේ මොහොතේ ලොකු උණුසුමක් ගන්නවා දවසකින් දෙකකින් ඒ උණුසුම් බැහැලා යනවා. හැබැයි ප්‍රවෘත්තියට කලබල වෙනවට වඩා ප්‍රවෘත්තිය අහලා ප්‍රවෘත්තිය දැකලා ප්‍රවෘත්තිය පිටිපස්සේ තියෙන සිද්ධිය මොකද්ද හේතුව මොකද්ද කියලා බලන එක තමයි වැදගත් වෙන්නේ. අද උදේ පාන්දර මොනවා කිව්වත් වැඩක් නැහැ. ආණ්ඩුවට අම්මා මෝ නැතුව අහගන්න වෙනවා. ඒ තෙල් මිල වැඩි කළා කියන ප්‍රවෘත්තියත් එක්ක. තව මොනවද ජාතික පොත්පත් වල වාර්තා වෙන ප්‍රධාන සිරස්වල බලමු. අද උදේ පාන්දරම තෙල් ගහගන්න ගියයින් පස්සේ කැල්කියුලේටර් එක තියාගෙන ගණන් බලනවා අලුත් මිලට 90 කීයද 1500ක පෙට්‍රල් ගහන්න කිව්වම එමුණතන 2000ක පෙට්‍රල් ගහන්න කිව්වම රුපියල් 500ක පෙට්‍රල් ගහන්න කියලා කිව්වම වෙනද නම් පොම්පේ ඒ අනුව සීරු මාරු කරලා තියෙන්නේ දැන් ඊයේ රෑ ඉඳලා තෙල් මිල වෙනස් කරපු නිසා පොම්පේ සීරු මාරු කරලා නැහැ ඉතින් බොහෝ ඒවයි ඇඟිල්ලෙන් එමුණතන මැනුවලි නැත්නම් කැල්කියුලේටරෙන් පොම්පකරු තමයි ගාන බලලා ඊට පස්සේ ආ මෙච්චර ලීටර් ගහන්න ඕනේ කියලා කියන්නේ. ඒ නිසා අද උදේ පාන්දර බොහෝ ෂෙඩ් වල තෙල් පිරවුම් හල් වල ලොකු කතාබහ ඇති වෙයි. ඒ වෙලාවේදී ආණ්ඩුවට දෝෂාරෝපණ ඉල්ලන එක වළක්වන්න බෑ. හැබැයි ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා හඳුනා ගන්න එක වැදගත්. මේ මොහොතේදී ඒ නිසා අහන චෝදනා වලට එක මට්ටමේදී ඉවසගෙන ඉන්න එක තමයි හොඳ. මොකද අද ප්‍රධාන සිරස්වල වලට යන්න කලින් ඩේලි මිරපුවත් පතේ අනු සිරස්වලයකින් කතාව පටන් ගන්නම්. Fuel prices increased. New fuel prices මෙහෙමයි කියලා අලුත් මිල ගණන් මෙහෙමයි 154 තිබිච්ච 92 ඔක්ටේන් රුපියල් 20කින් වැඩිලා 177 වෙනවා 184 තිබිච්ච 95 රුපියල් 23කින් වැඩිවිලා 207 වෙනවා 111 තිබිච්ච ඔටෝ ඩීසල් රුපියල් 10කින් වැඩිවිලා 121ක් වෙනවා 144 තිබිච්ච සුපර් ඩීසල් රුපියල් 15කින් වැඩිවිලා 159 වෙනවා රුපියල් 74 තිබිච්ච භූමි තෙල් රුපියල් 10කින් වැඩිවිලා රුපියල් 87 දක්වා වැඩි වෙනවා දැන් මේකත් එක්කම සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි හැම් ආය වටේකින් බත් පැකට් එකේ ඉඳලා තල කැරල්ලේ ඉඳලා මිල වැඩි වෙන්න පුළුවන් කියලා දැන් දන්නවා කොහොම වුණත් අද දිනවිනි පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ රජයේ ආයතන තුනක් තෙල් සංස්ථාවට කෝටි 16100ක් ණයයි තෙල් මිල වැඩි කරන්නයි මහ බැංකුව දැනුම් දුන්නා ක්‍රිසන්ත විතරණයි අද සිරස්සලේ වාර්තා කරන්නේ දිනමින පුවත්පතේ ඩොලර් ලැබුණොත් සියලු ගැටලු විසඳනවා රාජ්‍ය ආයතන තුනකින් ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට රුපියල් කෝටි 16500ක 16100ක ඒ කියන්නේ බිලියන 161ක මුදලක් අය වේ යුතු බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල මහත්මයා ඊයේ දිනවලට කිව්වා කියලා අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරනවා තෙල් ගණන් ගියා දොස්තර මහතුරු වැඩට ආවේ නැහැ ඊයේත් අදත් නැහැ වෛද්‍යවරු අද සිට වැඩ වර්ජනේ නැහැ කියලා ඉල්ලීම් ලැබෙනතුරු අකණ්ඩ වර්ජනයක් හදිසි ප්‍රතිකාර මාතෘ ළමා පිළිකාරෝහල් සහ වකුගඩු රෝගී ප්‍රතිකාර ක්‍රියාත්මකයි දිස්ත්‍රික්ක පහක ඊයේ පැවති සංකේත වැඩ වර්ජනේ නිසා රෝගීන් විශාල පිරිසකට දැඩි අපහසුතා ඇති වුණා කියලා අද ඉන්දික හේවා විතරණ අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා මාරු මණ්ඩල අනුමැතියෙන් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය අත්නොමතික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සිදු කිරීමට විරෝධය දැක්වීම සහ තවත් ඉල්ලීම් 6ක් මුල් කරගෙනමින් අද උදේ 8 සිට සේවෙන් ඉවත්ව සිටීමේ අකණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන බව තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඒක සංගමයේ සඳහන් කර සිටින්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙනවා කියලා කියනවා. දැන් අමාරුවෙන් හරි ත්‍රිවිල් එකකට ත්‍රිවිල් වල ගාස්තු වැඩි කරાવી අමාරුවෙන් හරි පෙට්‍රල් ටිකක් ඩීසල් ටිකක් ගහගෙන මිනිස්සු ස්පිරිතාල වලට යද්දි දොස්තර මහත්තුරු නැහැ.
හදසිට දොස්රලා වැඩවර්ති ඉල්ලීම් හතකට විසඳුම් ඕන දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන සුජීව චත්සර ඒ පුව තමයි GMO මේ කරන්නේ කන්න දීපු අත හපා කෑමක් කියලා වෛද්‍ය රුක්ෂන් බෙල්ලන කරන ප්‍රකාශයත් සුජීව චත්සර වාර්තා කරද්දී වර්ජනේ කඩාකප්පල්කාරී වැඩක් කියලා අද අරුණ පුවත්පත වාර්තා කරන උදේජී වේකනායක වරුණි පෙරමුණු සහ සිතාර ඉරාෂ් වටවල ඉඳලා ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන වෛද්‍යපත් වීම අත්නෝ මතකයි අද උදේ අතේ සිට GMO වැඩබැරුමක ඉරන්ති කෞශල්‍ය වාර්තා කරද්දී වර්ජනේ කඩාකප්පල් වැඩක් කියලා අද සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ප්‍රකාශය වාර්තා කරනවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා පිළිබඳ PB විජේසූරි මහත්මයා ප්‍රකාශ කළේ ස්ථාන මාරුවීම් පාදක කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති මේ වැඩවර්ජනය කඩාකප්පල් කාර්යක්‍රියාවක් බවයි ස්ථාන මාරුවීම් ලේකම්වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසල ගුණවර්ධන මහත්මයා අත්සන් කළා තිබෙනවා කොහොම වුණත් ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව කිසිම ආකාරයකින් රෝහල්වලට වෛද්‍යවරුන් පත් කරන්න නොමැති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරි මහත්මයා කියනවා ඒ වගේම මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුමැතිය ලබා ගත්තා කියලත් ඔහු සඳහන් කරනවා සේවා අවශ්‍යතා මත රජයේ රෝහල් සඳහා වෛද්‍ය නිලධාරීන් පත් කිරීමේදී සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රමුඛතාව අනුව පුරප්පාඩු හඳුනාගෙන සකස් කළ ලේඛන ඔවුන්ගේ අත්සන සහිතව අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කර ඇති බවත් සඳහන් කර සිටිනවා. ඒ අනුව GMO එකෙත් අනුමැතිය එක තමයි මේක කළේ කියලා වෛද්‍යවරුන්ට පත්වීම ලබා දීම අත්නොමතකව සිදු කර ඇති බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. එම සංගමයේ අනුමැතිය මත තමයි මේ පත්වීම ලබා දුන්නේ කියලා අමාත්‍යංශය සඳහන් කරනවා. කොහොමින් කොහොම හරි අද දවසේදී ස්පිරිතාලවලට ගියන් පස්සේ දොස්තර මහතුරු වැඩට එන්නේ නැහැ. හවස චැනල් එකට යයි. ගෑස් නැව තුනෙන් දෙකකට ගොඩ බාන්න අවසර එකකට නැහැ. ප්‍රමිතිය හදාගත්තොත් ඒකටත් ඉඩ කියලා ඩයනා උදයන්ගනි ඊළඟ ගැටලුව පිළිබඳව වාර්තා කරනවා. පෙට්‍රල් ඩීසල් ගණන් ගියා. ඊට පස්සේ වෛද්‍ය වර්ජනයක් සහ ඊළඟට ගෑස්. ඩයනා උදයන්ගනි වාර්තා කරන ලිට්‍ර සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් නැවකා තුනෙන් දෙකක ඇති ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අනුමැතිය දුන් බව ගෑස් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණයේ සදහපත් කර සිටින තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා මහත්මයා ඊයේ සඳහන් කළා. මේ ගැන තවදුරටත් වාර්තා කරනවා. කොහොම වුණත් වෙළඳපොළේ ගෑස් හිඟයක් පැවතුණා. දැන් අද පටන් ඒ ගෑස් හිඟය ක්‍රමානුකූලව නැති වෙන්න පුළුවන්. නැතිවීමේ ඉඩකඩ තියෙනවා. ඊළඟට මෞබිම් පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සේරසල්ලේ නිර්මාණි ගුණරත්නයි වාර්තා කරන්නේ ගොවින් තුනෙන් එකක් ගොවිතැන අතහැරලා මෙවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 4කින් පහලට කියලා ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. බැඩි විස්තර හොයන්න යන්න ඕනේ නැහැ. මොකද රසායනික පොර ඕනෑ 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 කියලා වකුගඩුවක් අතේ තියාගෙන වකුගඩු රෝගීන් පාරට බස්සපු පිරිස් තමයි මේ නැවත වතාවක් කාබනික පරිසර හිතකාමී ගොවිතැන සඳහා යන්න තිබිච්ච අවස්ථාව මගහරපු උදවියවන් තමයි මේ ගණන් හදලා කියන්නේ. ඒ නිසා ඒ ගණන් හිලව් ගැන වැඩි අපි කතා කරන්න යන්න ඕනේ නැහැ. මෞබිම් පුවත්පත් ප්‍රධාන සිරස්සලේ වාර්තා කරනවා. ඒතර කැබිනට් මණ්ඩලයේ සංශෝධනයකුත් වෙනවා කියලාත් ආරංචි. ඒවා අපි මේ ජීවත් වෙන ලෝකේ ඉතාමත්ම අභියෝගාත්මක කාලෙක මීට කලින් මෙහෙ තරම් අභියෝගාත්මක කාලෙක මානවයා ජීවත් වුණා කියලා සාක්ෂි නැති තරම් කියලා තමයි ජාත්‍යන්තරයේ බොහෝ විට කතා වෙන්නේ. ඒක අපිටත් ඒ ආකාරමයි. හැබැයි එහෙම කියලා තෙල් ටික ගහ ගන්න ගියන් පස්සේ නැත්නම් බඩු ටික ගන්න ගියන් පස්සේ දැනෙන ඉහමොළ රත් වීම අඩු වෙන්නේ නැහැ. ඉහමොළ රත් වෙන එක සමනය කරගන්න බෑ ලෝකී තත්ත්වෙ මෙහෙමයි කියලා. ඒක තමයි ස්වභාවය. හැබැයි මේ තත්ත්වෙන් මිදෙන්න අපි මොකද කරන්න ඕනි කියලා වෙන වෙනම කල්පනා කරලා බලන්නත් වෙනවා. ඩීසල් පෙට්‍රල් මිල වැඩි වුණාට පස්සේ බස් ගාස්සු වැඩි කරන්න නියමිතව තියෙනවා. හැබැයි අද පුවත්පත ඊයේ තිබිච්ච වාර්තා අනුව සඳහන් කරන්නේ ඩීසල් 24කින් ඉහළ දැම්මුත් බස් ගාස්සු 30කින් 36කින් වැඩි කරනවා කියලා මේක අපේ ගොනුවේ ටිකක් යට තිබිච්ච පුවතක් මේ වාර්තා කරන්නේ. ඩීසල් රුපියල් 24කින් ඉහළ දැම්මුත් බස් ගාස්සු 30කින් 36කින් ඉහළට අවම ගාස්සු රුපියල් 20ක් මේ බස් සංගම් සඳහන් කරයි කියලා කියනවා. බස් සංගම්වල ඉන්නේ කවුද කියන එකක් දන්නවනේ. කොහොමනත් ඩීසල් බිල වැඩි වෙන රුපියල් 10කින් ඒ අනුව ඩීසල් 24කින් වැඩි වුණා නම් තමයි 30කින් 36කින් බස් ගාස්සු වැඩි වෙනවා කියලා කියන්නේ. ඊළඟට ගෑස් ආශ්‍රිත අනතුරු විමර්ශන වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඊයේ බහර දුන් බව අද දින වෙන පුවත්පත ඡායාරූපයක් එක්ක මුල් පිටුවේ වාර්තා කරනවා. එහි නිර්දේශ අනුව ගෑස් ආනයන ක්‍රියාවලිය නියාමනය කිරීම එක් ආයතනයකට පැවරිය යුතුයි කියලා සඳහන් කරනවා. අද පුවත්පතේ වාර්තා කරන්නේ ගෑස් පිපිරීම් විමර්ශන වාර්තාවෙන් යෝජනා ගණනාවක් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් හඳුන්වා දීලා තියෙනවා. එයින් එකක් තමයි ගෑස් ආනයනය කිරීමේ සිට පාරිභෝගිකයා ඉන්ඩියුසර් ගාවට යනකම් ඒ කියන්නේ අපි ගාවට එනකම්ම නියාමනය කරන එක ආයතනයකට පවරන්න ඕනේ. අවුරුදු 60ක් තිස්සේ අපි ගෑස් වලින් කෑව බිව වුණාට ගෑස් බැලුවා වුණාට
मे अवरुद हटतिसम नियामकर निश्चित आयतने अक्तिमुन प्रमिति अक्तिमुन किल मे सिद्धिधा अतुनाई पसतम अभी इट वेटहिन्न पटंगत्ते इवितरक्ने रेग्युलेट एक मारुक रोनी कोई कालेद इट पस बटे मारुक रोनी कोई कालेद एव अपे वग की नेद किल अभी अमतक कर लिपुन मे अबद्धि निशा तम एवगन दिनगत्ते गैस आनयन क्रियावलिय समस्या विदिम गता में एक आयतने की पालन भिन्न होने के लिए निर्देश निकुत कर लेती है अनित निर्देश मुनमद के अभीट इसमें वार्ता कियवन लभ पस इलंगट वार्ता बीच समहार कारण एलिदरव किरण ईय गैस मरण हतक वार्ता तिबुन बब अद अरुणपत्त वार्ता करण तिस्सरविंद पेरेरा सात चामर पल्ले गिदराई वार्ता करणे मेवसरे मेवन विट दिवेनपुर आसिदु गैस सिलिंडर आश्रित अनतुरु वलिन हत दिन कुमिय गोस दहसे दिन कु तुवाल लबा तिबेनवा मुलु अनतुरु संख्या वाटल सी हतलिस हतक केला जनपति पत्कल कमिटुव कियाई केलाई वार्ता कर सिरिन्ने ईए गैस पेन्नन गैस गेन जनाधिपति माध्य केंद्रीय प्रवृत्ति शाखा चावकु तिबुना एगेन दनुवत किरीम करनामकु सिद्धुना पुलिस विश्लेषण वार्ता एलियट विलो गैस अणतुर हद दिन मियगिल गिय वसरट पड़ा मे वसरे अणतुर अटसिया हतलिस तुनाक वेडी वसरे मुलु अणतुर संख्या अटसिया हतलिस हताई वेडिम अणतुर डिसेंबर तुंगण वार्ता लाफ्स पिपिरी पणहकिलती समस्या लिट्र पिपिरी हत्या अणु हतक सविशेषा दिशा संधुन गमारचि वार्ता करणवा मौबिमुपत्पत्र ये ज्येष्ठ नियोज्य पुलिसपति देशबंधु तेन्नकोन महात्म्य मे कमिटे सामाजिक क्विदर कटयतु कला ओहुव उपुटा दक्कमिन तमाय अद मौबिम पुवत्पत ए वार्ता करसिटिन्ने ए अनुव गैस अनतुरुवलिन हद्देनु कुमिह गिहिल्ला तेनवा एन देन्ने कांतावन बवत् अद जातिक पुवत्पत वार्ता करसिटिनवा इलंगट गैस भावितेदी अनियत बियक अति करगन्न एपा मोकद देन पहुगे दवस्वल मेके तियेन गटलु पिलिबंदव कथा कला वगेम देन मे वेनकोट प्रमितियकिन युतु गैस निकुत किरीम आरंभ वी तिबेनवा ए निसा प्रमितियकिन युतु गैस वेलंदपुरट निकुत वी तिबेन निसा अद अरुणपुवत पतत अमात्यांशे लेखम ताक्षण अमात्यांशे लेखम तुमा उपुटा दक्वमी वार्ता करनवा मे कारणाव ए अनुव अणुपत्पत संधान करण कारण तमय अदपुवत्पत में गैस भावितेदी अनीसी बिया एतिकरगा निपाकेल इलेक्ट्रो सभापति तिषार जयवर्धन महात्म्य करण प्रकाश मुकद प्रमितिये की न्युतु गैस वेलंदपुरट निकुत किरीम आरंभ वी तिबेन निसा मेक गेन बायवेन निपाकेल संधान कर सिटिन्नी इट पस्से अणुपत्पत अद संधान करण कारणावकट अन्न खमति एतमय लिट्रो नैव तुनेन देखकट अवसर ताक्षण लेखम साहतिक वे किल कियनो ए अणु अद अरुणपुवत्पत अदपुवत्पत मे पिलिबंद वार्ताकला अभी कलन अदपुवत्पत मे पिलिबंद वार्ताकरण वकील लिट्रो समागम सिन आनयन कृतिबु गैस नौका तुनिन दिखक अति गैस वेलंदपुरट निकुत किरीमट अनुमति लबादुन बव ताक्षण मात्तांश लेखम जयंत सिलो महात्म्य कियनो लेखमर मे बव प्रकाश कले गैस तमन गैस कियन तेमावेन जनाधिपति माध्य केन्द्र बिच्च माध्य साकच्छा विधि ए अणु प्रोपेन सह ब्यूटेन प्रतिशते सीट हेत्व इतिहाई इवगेम म कैप्टन की रसायनिक गंधसूंद दुलाकने गैस लीक के का सिंघलेम क्यूवाने वायु वाहन सिद्धन गैस वाहन वीम सिद्धन गंधसूंद अणु दनगण पुलवा लिट्रो नव देखे तुने देखकट अवसर दी लियनवा एनिसा देन बेलंदपोलट एने प्रमित न्युत गैस की कारणव तहवर किरणवा पहुगे दवस्वल प्रवृत्ति वलिन भयाक अति उनाणम ए भय निभय बवट्टपत् करगन्न पुलुवन् हबै परिस्सम तियेन्नोने गेदर पावित करन उपकरण वल ए मेवलम वल परिस्सम सह एवै प्रमितिय तवदुरटत् आरक्षा करगन्न वेनवा ईलंगट नत्तल सवार निसा ओमिक्रोन व्याप्तिये इहल यनु अति बवट्ट सक फल वैतिबेन विशेषज्ञन अणुतुरंग वर्णे लंकावे तत्व नवेमे लोक तत्व कियन सहन विक्रम के वार्ता करें अमेरिका भी तत्व पिल विशेष सदन करो विशेषज्ञ एंथनी फाउची एवं यूरोपीय तत्व नत्ताल सवार निशा ओमिक्रोन व्याप्ति इहल ऐल सदन करादी लंकावट को बलपाइद मे तत्व लंकाव मेवन कुट कोविड पशुभैंबली मिदिल श्रीलंकाव कठिन यथातत्र पत्न वकील एक्सजाति संविधाने तहवर कलती महिंद अलुद्गदर्ग मे वार्ता दिनमिनपत्पति उपटागाने अर तेल मिलयानक एवगे घटलुगन कथावधि एव तमय उनुसुम मातृका एव तमय स्कोकरगन्न पुलुवंगेव एव गण कथाग्रह तमय वीरोबवट पत्ने हेबई मे बहु घटलुवल्ट आसन्नतम हेतु भवत पत्ने कोविड वसंगते कोविड वसंगते पहार वेदुने अभी धनिंग वेटल हिटपू आर्थिक याक तिबिच रटकट अभी एक नितर नितर के कारण वक्त में धनिंग वेटल तिबिच आर्थिक याक तीन रटकट तमाय पहार दुन्य कोविड वसंगते ये मुनाम नेगेटिव नतिया मे विदियट पनायदीन निकुणत अति किल हितेन्न पुलवांग हेबाई दिग काल या के बै पनायदीन पुलवांग तत्कुत् नैनिसा
කොමුණත් ලබන අවුරුද්දේ අප්‍රේල් විතර වෙද්දි මේ විදේශ විනිමය ගැටලුව ඩොලර් ගැටලුවට කෙටි කාලීන විසඳුම් එනවා කියලා වාර්තා වෙනවා. එහෙම આવොත් මේ මේ බොහෝ ගැටලු වලට తాවකාලික විසඳුම් උනත් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩීසල් පෙට්‍රල් මිල ටිකක් අඩු කර ගන්න හෝ එහෙම නැත්නම් යම් ස්ථායි මට්ටමකට පත්වාගෙන යන්න පුළුවන්. ශ්‍රී ලංකාව සතුව ස්වාභාවික සම්පත් බහුලව පවතින අතර පරිසරය ආරක්ෂණය කිරීමෙන් සංචාර කර්මාන්තය නගා සිටුවන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඒකෙන් විශාල සහයෝගීත්වයක් දායකත්වයක් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් අතරතුර මේ කාරණාව සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර සමාවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා. ඒ අනුව කොවිඩ් පසු බලපෑම් වලින් මිදලා ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත් වෙමින් ඉන්නවා කියන පුවත සනසලිදායක පුවතක්. ඒ අනුව අද ඒ පුවත වාර්තා කර සිටින්නේ දිනමින පුවත්පත. ඒ වගේම අවුරුද්දේ අවසන් වෙනකොට අද 21 අවුරුද්දේ අවසන් වෙනකොට 31 වෙනිදා වෙනකොට රටේ ඩොලර් සංචිතය විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3 දක්වා වර්ධනය කර ගන්නවා ඊළඟට යන්න පුළුවන් කියලා මහ බැංකුව තවදුරටත් සඳහන් කරනවා. මේක පුන පුනාම මහ බැංකුව මේ බව සඳහන් කරනවා. අමිල අබේරත්න තමයි අද මව්බිම් පුවත්පත මේ වාර්තාව කරන්නේ. ඒ අනුව මේ වසරේ අවසානයේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට දල නිල සංචිත මට්ටම अमेरिकन डॉलर बिलियन तुनक मट्टम गिनियन पुलान चीन महाबैंक समक द्वीपाश्वीय मुदल हुमार गिविसुम पहासुकम यटते चीन महाबैंक अमेरिकन डॉलर बिलियन एकादशम पहाक मुदला क्लबीमट नियमित इधर कालपरच्छेदे श्रीलंका अवसत सेलु सेवाकरण गिवीम सिदुकरण भवत मे संबद्धेन प्रजे पहदिली स्थावरे किन्वा अभी ईए सदहन कला फिच रेटिंग CCC කියන කැටගරිය එකේ ඉඳලා එහෙම නැත්නම් A වර්ගීකරණෙන් CC කියන කැටගරියකට දාලා තිනවා පහළට දාලා තිනවා ඔවුන් කියන්නේ ණය ගෙවාගෙන බැරි වෙයි කියලා ඔවුන් උපකල්පනය කරනවා. හැබැයි මහා බැංකුව අධිපතිවරයා කියන්නේ නෑ ෆිච් රේටින් ආයතනය මේ ගණනය කිරීම කරන්න ශ්‍රේණිගත කිරීම වරදී දෙසැම්බර් 31 වෙනිදා මේ අවුරුද්දේ වෙනකම් ඉන්නේ නැතුව ඊට කලින් ඇයි ඒගොල්ලෝ කළේ? ඒ වගේම ලංකාවට ලැබෙන්න තියෙන මුදල් ගැන ඇයි ඒගොල්ලෝ නොසලකුවේ? ඒ අනුව ඉලක්කය තියෙන්නේ අවුරුද්දේ වෙනදී ඩොලර් බිලියන 3ට ගෙනියන්න. ඉදිරි දවස් 10 ඇතුළත ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්නවා කියලා කියනවා. कैबिनेट बलतला हमलाइल हिम खराई के लिए बलापड़ो किरई नवे खराई के लिए बलापड़ो इवगेम लबन औवृद्धि लबन औवृद्धि फलवनी कार्तव वेदि बहु विलावट विदेश आयोजन विधियत सह डोल विविध आकार नियमित सहन करण यात्रे सपुग स्कंद यली वेसई के अद मौबिम वार्ता करण सपुग स्कंद यली वेसई चाम्र अमर सूर्य वार्ता करे मे पुअत යලිත වරක් සපුග ස්කන්ධ තෙල්පිරි පහදුව ජනවාරි 3 වෙනිදා සිට 23 වෙනිදා දක්වා දින 20 කාලයක් සඳහා වසා දැමීමේ අවධානමක් මතුව තිබෙනවා කියලා අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා සඳහන් කරනවා. මේ තත්ත්වය නැති කර ගැනීම සඳහා ණයට හෝ බොරතෙල් තුක ලබා ගැනීමට කටයුතු කරමින් සිටන බව තමයි කියන්නේ. හැබැයි බොරතෙල් නැවක් සාමාන්‍ය ලංකාවට එන දින 90ක් විතර ගත වෙනවලු. දිගු කලක් සපුග ස්කන්ධ වහලා තිබුවෙන් පස්සේ යන්ත්‍ර සූත්‍රවල දෝෂ හට ගන්න ඉඩ තියෙනවා කියන එක තමයි තතුමා කියනවා. ජනවාරි 23 වෙනිදායින් පස්සේ මෙරටට බොරතෙල් ලැබීමට නියමිත බව තමයි සඳහන් කරන්නේ. මේ හැම ගැටලුවටම හේතුව රටේ ඩොලර් හිඟය ගැන කිව්වම විදේශගත ශ්‍රී ලාංකිකයන් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් එවන ප්‍රමාණයත් අඩු වෙලා කියලා වාර්තා කරනවා. අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ උත්සව කාලේ හරිනම් ඩොලර් වැඩිපුර ලැබෙන්න ඕනේ. හැබැයි අපේක්ෂිත ප්‍රමාණයට වඩා සෑහෙන අඩුවෙන් තමයි ඩොලර් ලැබෙන්නේ කියලායි සඳහන් කරන්නේ. ඒ ඩොලර් ගැන කතාව කිව්වම බොදුබල සේනාව Facebook තහනම් බොදුපෙල සේනාවට කොටින් සහ සිංහලයටත් වැට කියලා කුමුදු උපුල්ශාන්ත අද මව්බිම් පුවත්පතට වාර්තා කරන පොතක් මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන්නේ FB මාධ්‍ය ජාලෙමකින් වාර්ෂිකව යාවත් කාලින් කරන තහනම් ලයිස්තුවට බොදුබල සේන සංවිධානයත් ඇතුළු මෙරට සංවිධාන තුනක් ඇතුළත් කරලා තිබෙනවා. LTTE සංවිධානය සහ සිංහලයේ ජාතික බලමුළුව තමයි අනිත් සංවිධාන දෙක. මුස්ලිම් අන්තවාදී සංවිධාන එකතු වෙලා තමන්ගේ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තමන් වහන්සේ ඉදිරියේදී නීතිමය රැකවරණ ලබා ගැනීමට අපේක්ෂා කරන බව තමයි බොදුබල සේන සංවිධානයේ මහලේකම් ගලකොඩ අත්තේ ඥානසාර හාමුදුරුව මව්බිම පුවත්පතට කියා තිබෙන්නේ. ඒ මව්බිම් පුවත්පතේ බොදුබල සේනා පිළමත පුවතෙන් පස්සේ අපි යනවා ලංකාදීපේ. ලංකාදීපේ මුල් පිටුවේ වාර්තා කරන පුවතක් තමයි ඡායාරූප 1. එළවලු වග අක්කර දහස් ගණනක් විනාශයි. බදුල්ලි ගොවියෝ හූල්ලති. කනකරත් සිඳ වෙන්න යනවා. තෙල් පෝර නැතිව කියලා. ඡායාරූප 1 වාර්තා කරනවා. ලංකාදීප පුවත්පත දිගටම මේ රසායනික පොහොර වලට නැවත යා යුතුයි කියන සටන දිරිමත් කර පුවත්පතක්. ඒ පින්තූර අපි දකිනවා මේ නැවත වතාවක්. මොකද කාබනික ගොවිතැනට යන්න තිබිච්ච අවස්ථාව මගහැරගත්ත ඒ
इतने देशपालन दकीसा की कारणव पेहदली सागतेट विसुंदुमक्लेस रजेन वहाम वगा संग्रामकोण खेल मे अतरे महिंद अमरवीर परिसर अमति वर्याकरण प्रकाश्य वार्ताकरण निदर्शनी विक्रम सिंह अद अदपुअपतट इलमिन औवृद्धि लंकावट मुहृदीम सिंधु वेतई पवसन सागतेट विसुदुम्लेस रजे विसीन वहाम कृषि कार्मिकांशे वगा संग्राम आरंभ कल युतु රටතුල උද්ගතවති පොහොර ගැටලුව සහ ඒ හේතුෙන් ගොවීන්ට තමන්ගේ වගා කටයුතු අත්හර දැමීමට සිදුවීම නිසිකල්ට වගා කිරීමට නොහැකි වීම හේතුෙන් වගාවලට යම් බලපෑම් එල්ල වීම වගේම ගංවතුර නිසා ඇතිවෙච්ච තත්ත්වයන් ඉදිරි ආහාර සුරක්ෂිතතාවට බලපාවි. ඒ නිසා වහාම වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුයි කියලා කියන්නේ මේවා කැබිනට් මණ්ඩලයේ කතා කරන්න ඕනේ තමයි අමතුමා පත්තරේට කියලා තියෙනවා. කොහොමවත් එළවලු මිල මේ මිල එහෙලාම අප්‍රේල් දක්වාම තියෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ අප්‍රේල් වලදී පහළ වෙනවා කියන එක නෙවෙයි. අප්‍රේල් වල තවත් ඉහළටයි. එළවලු මිල එහෙලාම අප්‍රේල් දක්වාම ආර්ථික මධ්‍යස්ථාන වෙලෙන්දු තමයි කියන්නේ. සාලි කුමාර ගුණසේකර, විජේරත්න හල්ලලුව, හරිස්පත් විඳලා වාර්තා කර සිටින්නේ. එළවලු මිල එහෙලාම අප්‍රේල් දක්වාම කියලා මේ කියන්නේ ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ මහත්තුරුනේ. එහෙමනම් කතාව ඇත්ත. මොකද තොග ආවත් නැතත් මේ මහත්තුරු කියනවා නම් ගාන ඉහෙලට යනවා කියලා යනවම තමයි. ඒකට වගා බිමේ වගාව කරනවද එළවලු තියනවද නැද්ද ඒක නෙවෙයි අදාළ. මොකද මේ මහත්තුරු තමයි බොහෝ වෙලාවට තීරණය කරන වෙළඳ මහත්තුරු තීරණය කරන්නේ. ඒ අනුව මේ මිල ඉහෙලාම ඉස්සරහට ආර්ථික මධ්‍යස්ථාන ලැබෙන එළවලු ප්‍රමාණය පහුගිය අවුරුදු දෙසැම්බර් වලට සාපේක්ෂව 10%කින් අඩු වෙලා තියෙන්නේ. 10%කින් අඩු වෙලා තියෙන්නේ. 10%කින් අඩු වුණා කියලා තමයි මේ විදිහට අස්ප ගණන් යනවා කියලා කියන්නේ. දිගින් දිගටම ආර්ථික මධ්‍යස්ථානට ලැබෙන එළවලු ප්‍රමාණය අඩු වීම නිසා එළවලු මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. පොහොරේ හිඟේ හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානට ලැබෙන උඩරට එළවලු ප්‍රමාණයත් අඩු වෙලා කියලායි වාර්තා කරන්නේ. එළවලු ගැන කිව්වයින් පස්සේ අර්ථාපල් වල බර වැඩි කරන්න කරන කූට උපක්‍රමයක් ගැන අද වාර්තා කර තිබුණා අරුණ පුවත්පත. මේක මේත් එක්කම කියන එක හොඳයි කියලා හිතුණා. මොකද ආර්ථික මධ්‍යස්ථාන වල වෙළඳ මහත්තුරු තමයි කියන්නේ මේ රොකට් එකෙන් මිලට ආහාර මිල වැඩි වෙයි, එළවලු මිල වැඩි වෙයි කියලා. අර්ථාපල්ලලේ බර වැඩි කරන්න සිදුරු වලට මැටි පොරවන ජාවාරමක්. සාලි කුමාර් ගුණසේකර වාර්තා කරනවා මේ දිනවල දේශීය අර්ථාපල් කිලෝවක තොග මිල රුපියල් 220 260ක් විතර වගේ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අර්ථාපල් ගෝණිය මැද නරක් වෙච්ච අර්ථාපල් වගේම සතුන් විසින් හානි කිරීම නිසා ඒ වාට මැටි පුරවන ලද අර්ථාපල් වැඩිපුර දක්නට ලැබෙන බව තමයි ආර්ථික මධ්‍යස්ථාන වලින් වාර්තා වෙන්නේ. ඒ වගේම සතුන් හානි කරපු වැටකොළු ගෙඩියේ බර වැඩි කරන්න එවයි සිදුරු වලට වැටමාර කියලා කියන්නේ නැත්නම් ග්ලිටිසීරියා කියලා කියනවා. මේ ඊට පස්සේ විවිධ නම් වලින් විවිධ ප්‍රදේශ වල හඳුන්වනවානේ මේ ග්ලිටිසීරියා කුල දානවලු වැටකොළු ගෙඩියේ බර වැඩි කරන්න. වැටකොළු කිලෝ එක තොග මිලත් මේ විදිහට රුපියල් 220ක් විතර වැඩි වෙලා තියෙනවා. හැම එළවලු ගෝණියකම නරක් වෙච්ච එළවලු මැටි ගල් කැට වගේ ඒවා කිලෝ 2 3ක බරක් තියෙනවලු. එහෙම කියන්නේ ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න වෙළඳ මහත්තුරු ඒවට ගවන්න වෙන්නේ අපිම තමයි. ඒකෝට දැන් අල එහෙම ගනිද්දි මැටි අල තියෙනවද කියලා බලන්නත් ඕනේ. රට අලයි, ලංක අලයි, මැටි අලයි කියලා වර්ග දෙකක් තියෙනවා. කන අපි එතකොට ත්‍රිපෝෂ්‍ය සඳහා ලංකාවේ බඩරිංගු ප්‍රමාණවත් නැහැ. මෙට්‍රික් ටොන් දසදහසක් ආනයනය කිරීමේ තීරණයක් කියලා අද පුවත්පත වාර්තා කරනවා. ත්‍රිපෝෂ්‍ය සඳහා ලංකාවේ බඩරිංගු ප්‍රමාණවත් නැහැ. මෙට්‍රික් ටොන් දසදහසක් ආනයනය කිරීමේ තීරණයක් අද පුවත්පතින් උපුට ගත්තේ. දිනමින පුවත්පතට යනවා. දිනමින පුවත්පත වාර්තා කරනවා 2022 අවුරුද්ද ප්‍රථම වාරයේ අධ්‍යන වර්ෂයේ නැත්නම් පළවෙනි වසරට දරුවන් ඇතුළත් කිරීම අප්‍රේල් මාසයේ ආරම්භ වෙනවා කියලා දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමතිතුමා කරන ප්‍රකාශය වාර්තා කරනවා. අසේල කුරුළුවංශ පළවෙනි ශ්‍රේණියට අලුත්ින් සිසුන් ඇතුළත් කර ගැනීම 2022 අප්‍රේල් මාසයේ අවසානයේදී සිදු කරන බව තමයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා පවසන්නේ. ඒ වගේම ලබන අවුරුද්දේ පළමු පාසල් බාලය සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ආරම්භ කරන බව තමයි සඳහන් කර සිටින්නේ අද දිනමින පුවත්පත. පහේ ශිෂ්‍යත් විභාගයේ ජනවාරි මාසයේ 3 වන සතියේ උසස් පෙළ විභාගයේ පෙබරවාරි මාසයේ මුල් සතියේ ආරම්භ වෙනවා. ඔන්න ආයේ කිව්වා ශිෂ්‍යත් විභාගයේ ජනවාරි මාසයේ 3 වන සතියේ උසස් පෙළ විභාගයේ පෙබරවාරි මාසයේ මුල් සතියේ පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ මැයි මාසයේ අග පැවැත්වීමට බලාපොරොත්තු වන බව තමයි සඳහන් කර සිටින්නේ. ඒ වගේම ලබන අවුරුද්දේදී දැනට බඳව ගන්න ශිෂ්‍ය සංඛ්‍යාවට අමතරව අලුතින් විශ්වවිද්‍යාලවලට තවත් දසදහසක් බඳවා ගැනීමට නියමිත බව තමයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරන්නේ. 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම අප්‍රේල් මාසයේ අවසානයේ සිදු වෙනවා කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අපේ අයියලා
සෑහෙන ප්‍රමාණයක් ඉන්නේ ඩුබායි වලලු හැංගිලා ඒගොල්ලෝ ගෙන්න ගන්න සාකච්ඡා පැවැත්වෙනවා කියලා අද පුවත්පත වාර්තා කරනොත් ඉස්සර රවින්ද්‍ර පෙරේරා අද අරුණ පුවත්පතේ වාර්තා කරන්නේ ඩුබායි හැංගුණු පාතාලයන් ගෙන්න ගන්න සාකච්ඡා කියලා අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන මේ පොත ඉස්සර රවින්ද්‍ර පෙරේරාගේ වාර්තාව. ඒ අනුව ජාවාරම් ගණනාවකට මේ උදවි සම්බන්ධයි කියලා කියන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සිට අපරාධ මෙහෙවන පිරිස අතර දැනට දුබායි රාජ්‍යයේ සිට නිකන් ඉන්නේ නැහැ අපරාධ මෙහෙවන පිරිස අතර කොස්කොඩ සුජී හරක්කටා ඇල්ටෝ ධර්මී ගිහන් ෆොන්සේකා කුඩු සලින්දු බ්ලූමෙන්ඩල් සංක ඇතුළු මද්රවේ ජාවාරම් කරවුන් 10 දෙනෙක් විතර ඉන්නවලු පාතාල නායකයෝ ඉන්නවලු මේ අය ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා මාලාවක් පැවැත්වෙන බව මහජන ආරක්ෂක කැමති රියල් ඇඩ්මිරාල් ආචාර්ය සරත්විර සේකර අරුණට කිව්වා කියලායි වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැතිවරයා සහ අභ්‍යන්තර අමාත්‍යවරයා එක්ක සාකච්ඡා කළ තියෙනවා. ඩුබායි රාජ්‍යයේ සිට මහා පරිමාණයෙන් කුඩුතුක ට්‍රෝලර් පිටින් මෙරටට එවීමට මුළු අපරාධකරුවන්ගේ අපරාධ වාර්තාව සහිතව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කළා තියෙනවා කියලා අරුණ පුවත්පත් වාර්තා කරනවා. පහුගිය දවස්වල එහෙම ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් අත්අඩංගුවට ගත්තා. පාතාලයේ හැංගුණු ඩුබායි වල හැංගුණු පාතාල නායකයන් ගෙන්න ගන්න සාකච්ඡා පැවැත්වෙනවා කියලා වාර්තා කරද්දී අවිජාවාරමට කොටු වෙච්ච LTTE සමාජිකයන් 15 දෙනා කවුද කියලා හඳුනාගෙන තියෙනවා ඉන්දියාවෙන්. ඒ අනුව අවිජාවාරමට කොටු වෙච්ච ශ්‍රී ලාංකිකයෝ 15 දෙනා LTTE ට පණ දෙන උදවිය කියලා ඉන්දිය චෝදනාවක් ඉල්ලවි තිබෙනවා. ඉන්දිය ජාතික විමර්ශන ඒජන්සි ඒ කියන්නේ NIA එක මගින් LTTE සංවිධානයට සම්බන්ධ බවට මේ පුද්ගලයන් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. අධිකරණ හමුවේ ඔවුන්ට චෝදනා එල්ල කළා තිබෙනවා. ඉන්දිය ආයුධ සපත්තරම් සමාවෙන ඉන්දියාවට ආයුධ පතරම් සහ මද්රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ති ශ්‍රී ලාංකිකයන් 15 දෙනා සම්බන්ධයෙන් තමයි මේ විදිහට අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. ඔවුන් LTTE සංවිධානයට සම්බන්ධයි කියලා ද හින්දු පුවත්පත වාර්තා කරනවා. මේ සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු මේ අවුරුද්දේ ඒ කියන්නේ මාර්තු මාසයේ 25 වෙනිදා විතර අරාබි මුහුද දීවර යාත්‍රාවකින් මද්රව්‍ය ආයුධ සහ පතරම් ප්‍රවාහනය කරමින් සිටියේදී ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත්ත ඔවුන් ප්‍රවාහනය කරපු කිලෝග්‍රෑම් 300කට අධික මද්රව්‍ය තොගේ සහ අභියාවිද සමග ඉන්දියාවේ කොචි පිහිටි විශේෂ අධිකරණයේ වෙත NIA විසින් මේ චෝදනා පත්‍රය ගොනු කළා. එතකොට මේ අපේ පාතාල නායකයන් මද්රව්‍ය ජාවාරම් කරුවන් 10 දෙනෙක් ඩුබායි වල හැංගිලා ඉන්නවා කියලා කියනවා. ඊළඟට අරාබි මුහුදේදී තමයි මේ දැන් කියපු ප්‍රවෘත්තියට අදාළ LTTE ට සම්බන්ධ ත්‍රස්තවාදී සැකකරුවන් 15 දෙනා ඉන්දිය අත්අඩංගුවට පත් වෙන්නේ. එතකොට ඔවුන් ඉන්දියාවට ආයුධ ප්‍රවාහනය කළා කියලා කියනවා, මද්ද්‍රව්‍ය ගෙනාවා කියලා කියනවා. ආයුධ මද්ද්‍රව්‍ය මේවා එකට යනවා කියලා කියන්නේ ත්‍රස්තවාදය සහ මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එකිනෙකට සම්බන්ධයි. එතකොට රටක් අස්ථාවර කරන්න මද්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන එක වැදගත් කාර්යයක් වෙන්නේ. ඒක රටේ තරුණ පරපුර එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව නිසා එහෙම නැත්නම් ඒකේ බලපෑම අඩු කරගන්න විතරක් නෙවෙයි ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහාත් මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ආණ්ඩු මට්ටු කරන එක වැදගත් වෙනවා කියන කාරණාව පැහැදිලි. ඒත් එක්කම ත්‍රස්තපනත සංශෝධනය කරන බවට GL ගෙන් ජලි සාහිතිකයක් කියලා නෑන තරංග ගමගේ වාර්තා කරනවා. අද අරුණ පුවත්පතට අරුණපත්පතේ මුල් පිටුවට වාර්තා කරනවා නාන තරංග ගමගේ මේ පුවත. ඒ අනුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට අදාළ සංශෝධිත කඩිනමින් සම්පාදනය කිරීම සංහිඳියාව සහ මානවිකම් සම්බන්ධයෙන් කැපවීම ඇතුළු දේශීය ක්‍රියාවලියකට කැපවන බව විදේශමති මහාචාර්ය ජී.එල්. පීරිස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජලි සහතික වී තිබෙන බව සඳහන් කර සිටිනවා. ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සහකාර මහලිකම් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වල සටහන සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපීය කාර්යංශ අධ්‍යක්ෂවරයා හමුවේ අවස්ථාවේදී තමයි ඇමතිතුමා මේ බව කිව්වේ කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ත්‍රස්තපනත සංශෝධනය කරන බවට යලිත් විදේශ ඇමති ජී.එල්. පීරිස් සහතික වුණා කියලා වාර්තා කරද්දී ජාත්‍යන්තරේනුත් ඉල්ලීමක් ආවා කියලා කියනවා. රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන්න කියලා ඔහු ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී හිටියා කියලා. හැබැයි ඔහු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නිසා ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුවකට අනුව ඔහුව අත්අඩංගුවේ මම තමයි සිරබහරිත් දින බව බන්ධනාගාරගතව සිටින බව බොහෝ දිනකට අමතක වෙලා තියෙනවා. රංජන් නිදහස් කරන්න
සජිත් යලි ජනපතිගෙන් ඉල්ලයි අකිත පෙරේරා වාර්තා කරන්නේ අද දිවයින පුවත්පතට ඒ අනුව බන්ධනාගාරගත කොට සිටින හිට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහත්මයා නිදහස් කරන ලෙස තමයි ජනාධිපති පෙරේරාගෙන් නැවත ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ කිව්වා ඒ මහත්මයා එසේ කිව්වේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහත්මගේ සුවතු බැලීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදී කියලත් අද අකිත පෙරේරා දිවයින පුවත්පතට වාර්තා කරනවා ඒ අතරේ जनता विमुक्ति पेरमुनि नियोजित हमुक्कीय पवैत्तुना रट गोडनगीमट अदूषित देशपालने अवश्यैकेल जातिक जनबलवेगे नायक अनुकुमार दिसा नायक करपु प्रकाशे आई एच आई तुषार वार्ता करनवा अद अदपुवत्पत्र अदपुवत्पत्र मे वार्ता कर सिटिने एनुव दशक गणनावक तिस्से अनुगमने करन लद क्रियामार्ग विसिन रटकट रटे जनतावट अत्कर दिया है कि सीलुम विनाशन अत्कर दील हमाराई अतिशय विनाशकारी अंत्यकट आर्थिके गमन करल विशाल भाण्डयक विशाल वशयेन मिलिहेलयामक अत्यवश्य भाण्ड कंटेनर 1500කට වැඩි ප්‍රමාණයක් වරාය හිර වී තිබෙන බව සඳහන් කර සිටියා එතකොට මේ ගැටලු දකින්න වෙන මානයක් මේ රට ගොඩනගීමට අදූෂිත දේශපාලනයක් අවශ්‍යයි කියලා ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුවේදී ඊයේ මේ අදහස ප්‍රකාශ කරනවා ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ සූදානම් මේ රට බාර ගන්න වැටුණු රට ගොඩ ගන්න කියලා කියනවා අපි රට හදන්නම් කියලා කිව්වම පොහොට්ටු පාලනේ අධ්‍යාපන සම්පකාර සමිතිය අරාජිකත්වයට පත් කළා ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කරන ප්‍රකාශය දර්ශන කානිල් වාර්තා කරන මොරටුව ඉඳලා මේ ජනතා විමුක්ති පෙරමුණ කරපු ප්‍රකාශයත් එක්කම එහෙම නැත්නම් ජාතික ජන බලවේගී නායකය කරපු ප්‍රකාශයත් එක්කම මේ අධ්‍යාපන සම්පකාර සමිතිය EDCS එක ගැන පුවත වාර්තා කෙරෙද්දි දැන් රට හදන්න අපිට දෙන්න කියලා කියනවා EDCS එක අධ්‍යාපන සේවකින්ගේ සම්පකාර සමිතිය හදන්න දෙන්න කියලාත් බාරගත්ත ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලේ මොකද උනේ කියලා දන්නවා ගුරුවරු එතකොට ඉතපු අය දූෂිතයි අපිට දෙන්න කියලා ආවා ඊට පස්සේ මොකද උනේ කියලාත් දන්නවා ඒ නිසා මේ කතා පිළිබඳව පොහොට්ටු පාලනේ අධ්‍යාපන සම්පකාර සමිතිය අරාජිකත්වයට පත් කළා කියන පුවතෙන් අනාවරණය වෙනවා මොකද්ද ඇත්ත නැත්ද කියන එක සම්බන්ධ කර ගන්න පුළුවන් ගලප ගන්න පුළුවන් කොහොම වුණත් රට වෙනස් කරන චින්තනයේ 21 වෙනි සියවසේ යෝජනය කරන තරුණ පරපුරෙන් මතුවෙන්න ඕනේ කියලා තමයි ජනමාධ්‍ය මන්ත්‍රී දැල සලහපිරු මහත්මයා කියන්නේ නිමල් ජයරත්න මනම් පිටින්දර වාර්තා කරන යෝන් පාර්ලිමේන්තුවේ අරමුණ අතර ප්‍රධාන අරමුණ වීත්තේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවීම ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඡන්දය දීමේ නිදහස සහ එම නිදහස භුක්ති විඳීමට තියෙන අයිතිය පමණක් නොවේ කියලා එතුමා සලහන් කරන කාරණාව ඉතා වැදගත් මොකද සමහරාලාවට මේ දේශපාල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් වලට මුක්කු ගහන එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් වල පැලැස්සර දාන සමහර ස්වාධීන කොමිෂන් සභා කියලා ගෙනාවත් ස්වාධීන කොමිෂන් සභා ගෙනාවෙන් පස්සේ රට නිකන් සුරපුරයක් වෙයි කියලා මැව්වා හැබැයි උනේ මොකද්ද කියන එක දැක්කා ඊට වඩා අවශ්‍ය කරන්නේ දේශපාලනික චින්තනය වර්ධනය කරගන්න එක සහ අනිත් එක රට අපි හදන්නම් කියලා කියන්නේ රට වට්ටපු උදවියම නේද කියන ප්‍රශ්න අනිත් පැත්තෙන් තියෙනවා ප්‍රශ්නයක් ආපු ගමම ඒක දේශපාලනික වාසි ගන්න එළියට බහැලා රට හදනවා වෙනුවට තව තව වට්ටුවේ කවුද කියන එකත් මේ කියපු ප්‍රකාශය අනුව පැහැදිලි කරනවා රට වෙනස් කරන චින්තනය 21 වෙනි සියවස නියෝජනය කරන තරුණ පරපුරෙන් මතුවෙන්න ඕනේ කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා ඊළඟට සම්බන්ධන දේශපාලනින් ඉවත් වෙයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර සම්බන්ධන මහත්මයා වෛද්‍ය උපදේශ මත ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලින් తాවකාලික වෙත් කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් සුජිත් හේවාජුලිගේ වාර්තා කරන්නේ සම්බන්ධන දේශපාලන ඉවත් වෙයි වෛද්‍ය උපදේශ මත తాවකාලික වෙත් වුණා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සඳහන් කර සිටින්නේ ඊළඟට අද අරුණ පුවත්පත වාර්තා කරන පුවතක් තියෙනවා ජොනී ගැන डेंगु कीटयान होयान्न कोलंब पेरन रोमा सह जोनी जोनी सह रोमा कियान्ने कौद रोमा सह जोनी कियला कियान्ने नील सुनकयान देन्नेक मेरठ इतिहासे प्रथम वतावट पोलिस नील सुनकयान योदा गनिमिन डेंगु मदुरु कीटयान सेवीमे कटयुत्तक आरंभ वी तिबेनवा मे बसनाहिर पलात बार ज्येष्ठ नियोज्य पोलिसपति देशबंधु तेन्नकोन महात्म्यागे उपदेश मत श्रीलंका पोलिस परिसर एककय बसनाहिर पलात तुल तमयि क्रियात्मक करन्ने ड्रोन याना मगिन मे विदियट नवीन क्रम मगिन ක්‍රියාත්මක වෙනාට අමතරව ජොනී සහ රොමත් තෝරගෙන තිබෙනවා නිල සුනකංශයේ සිට සුනකයන් 60කට අධික පිරිසකින් ජොනී සහ රොමා තමයි තෝරගෙන තින්නේ රොමා සහ ජොනී වෙත ඩෙන්ගු මතුරු කීටයන් සෙවීම සඳහා පුහුණු කිරීමේ බාර දූර කාර්ය පවරලා තින්නේ පුහුණු ප්‍රදේශක ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයරත්න වෙතට එනුව රොමාගේ
बहार कारु विदिर कटयुतु करन पोलिस कोस्तापल दिनेश सह जोनीगे बहार कारु विदिर कटयुतु करन कोस्तापल मोरेमड कियन देपल तमाई मे विदियट मे सुनकयन पुहुनु करला तियेन्ने मना पुहुनुलद रोमा सह जोनी मेवनट ओनेम चले रंदी तियन स्थानिक डेंगू कीटयन वर्धने वी यत्नम क्षणिकव सोयागन्ने इवेन ए बव मनाव सनात करमिन तेमिलगास्स्याय प्रदेशे सार्थकव मे वेड पिलिवेल क्रियात्मक वुणा कियला कियनवा जोनील रोमाल इवें तोरगन्नदे अभीट मोलें तोरगन्न बेरुनानी निकमट मेवेदि वत्ते कोई तरंग वेडकरण तन कोई तरंग आयतने कोई तरंग डेंगू कीटियान बोवेन तैंग इवें जोनील रोमाल होयागन्नदे अभीट मोलें तोरगन्न बेरिवेच्च हैटि पुता दियेगिली नै या एफ बी एके इन्नो मास एकुलहक කාලයක්තිස්සේ පුතා සොයන මවක් හැඬු කඳුලෙන් කියන කතාව අද ජාතික පොත්පත් බොහොමයක් වාර්තා කර තිබුණා කුග්ගල ප්‍රදේශින් වාර්තා වෙන්නේ මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා මම කුග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩ කළා පුතා කොළඹ නගරයේ පෞද්ගලික ආයතනයක වැඩ කළා කොවිඩ් වසංගතය නිසා පුතා ගෙදර ආවා ජනවාරි 11 වෙනිදා ඇඟලුම් කම්හලේ රැකියාවට ගියා පුතා මම ගියා ඊට පස්සේ එදා පුතා කිව්වා සම්මුඛ පරීක්ෂණයකට යනවා කියලා ඒ වෙලාවේ තමයි යාළුවොත් එක්ක දියේ නාන්න ගිහිල්ලා අතුරුදන් වුණා කියලා දැනගත්තේ मे अत्रे तमय मगे रत्न पुतागे चार रूपये समाज मध्य हर मम दी अने पुते पुता मट होयागण उणे मगे पुता होयागण उदौकर विदेशी रटक पदी आयुगे गिनुम कि पुतागे चार रूपये समाज मध्यट मुदाहरती एन के मे वार्ताकरण मे सिद्ध्य पुता दिए गिली न केला अम्म के कोहमद विश्वास करे पुते रटक वटिन पुते अम्म के कोहमुना उन पुलवटा उगे पेटिया मेनिकलू एहमिके पुते आदि गिले न्याय के लिए तमाय अम्मा विश्वास करने तमन्नो मरणीर पत्कल मिनिसुंट येसुस क्रिस्तुन वहांसे वैरकले न्याय के लिए ग्रामात महेंद्र राजपक्ष महात्म्या राज्य नत्थल उत्सव जूम ताक्षण उत्सव इक्वेमीन सदहन कला नुआन कोडिकार अद वार्ताकरण दिनमिन पुवत्पत्र मे वार्षिकोपत्न राज्य नत्थल उत्सव अग्रमात महेंद्र राजपक्ष महात्म्या के प्रधान पैत्तुने जूम ताक्षण उत्सतम हेतुम सहभाग्युने योगे मैं जोनसन प्रणानदो मातवर सह श्रीरंति विक्रम सिंह राजपक्ष महात्म्य सहभाग्युना चारूपेक्क वार्ताकरण अद दिनमिन पुवत्पत इलंगट अद पुवत्पत अवधानी मुकरण अगय एकतुकल लेलन बस फणहा वेलदपोलट कील अद अद पुवत्पत वार्ताकरण अगय एकतुकल लेलन बस रथ फणहा अलुतेन एकतुकरण वेलदपोलट मत्तेगुड शांत प्रदीप वार्ताकरण लंका अशोक लेलन समागम देशीय अगय एकतुकरपु वेलू एडिशन कलतीनो मे विदिट वाहन पणहा पलमूरट वेलदपोलट हंधुनादीम विमल वीरवंश मातवेरगे प्रधान सिद्धुनालु बहुगिय मार्तु मासेंदल मेदक्वा वाहन हत्सियाक पमन देशीयव अगय एकतुकरमिन एकलस कलतीनवा इन वाहन पणहा पलमूरट मेसे देशीय समागम वलट अलवि क्रीमट कटयुतु कर तिबेनवा कियलाई संधान कर सिरिन्नि ए पूत किव्वायिन पस्से अद डेली मिल पुवत्पत वार्ताकरण पुता दिग अदील तो रेन्नी मेक खटकता वाक्यल तमि डेली मिल पुवत्पत अनदर कैबिनेट रीशफल ऑन द कार्ड्स जमील हुसैन वार्ताकरण डेली मिल पुवत्पत एनु कैबिनेट संशोधना नियमित है दिस विल मोस्ट लाइकली हैपन अपॉन द रिटर्न टू द कंट्री ऑफ फाइनेंस मिनिस्टर बेसिल राजपक्ष द डेली मिरर लर्न्स डेली मिल पुवत्पत दनगण तीन विद बेसिल राजपक्ष एम आवाइन पस्से तमाई मे कैबिनेट संशोधन बेन्न नियमित भवती अभय सदुदायच्छ कैबिनेट संशोध कैबिनेट साकच्छा विदि कैबिनेट साकच्छावे पश्चिद बहु अमतिवर गेंग अहुअल मुणवाद बेन्न हिम आरंची अत्यनवाद रीशफल लेखकटे अनवाद खाड कूट आय अनाइद तवम बहु दिन कीलती दि नैल इलांगट अद मौबिम पुवत्पत वार्ताकरण विदेश पुवतक मेक जातक पुवत्पत बहुमेक मतबिच पुवतक एतमाय पच्चगहपु टैदान्य नति वयस तिस्पहक तरुणे चिलिय अतट गणी कियला पच्चगहपु टैदान्य नति वयस तिस्पहक तरुणे चिलिय अतट गणी कियला अद मौबिम पुवत्पत मे पुवत वार्ताकर सिटिने प्रधान सिरस्सल अतरे जातक पुवत्पत बहुमेक मे पुवत वार्ताकर सिटिया एतमाय चिलियट अलुतेन जनाधिपति वरे पत्वीम पिलिबंदव वार्ता कर सीटिन वामांशिकेस प्रकट गेब्रियल बोरिच चिली राज्य जनाधिपति दूरेट पत्ना के वार्ताकरणे वयस औदुतिपहाई सीट पनस्पहाय दशम अटय अटक चंद प्रतिशत ओहु लभुव किल कियन ओहुगे प्रतिवादी अपेक्षक दक्षिणांशिक जोसे अंतोनियो कास्ट हिम्यूने सीट हतलिस हतर दशम इकाई तुनक प्रतिशत किल कियन दैंग
පච්ච ගහපු ටයි දාන්නේ නැති මෙහෙම තරුණයෙක් පත් වුණා කියලා කිව්වන් පස්සේ ඊළඟට ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියලා කියනවා විශ්වවිද්‍යාල වෘත්තීය සටන් විශ්වවිද්‍යාල සටන්වල හිටියේ කියලා කියනවා මේක ඊළඟ දේදුණු කල්ල වෙන්න පුළුවන් මොකද චිලිය කියලා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම නැත්නම් CIA එකේ කුමන්ත්‍රණවලට හසු වෙච්ච දැඩි බලපෑමට ලක් වෙච්ච රටක් 1970 දශකයේ සිටම චිලිය කොයි විදියටද එමෙන්නත 60 60 දශකයේ විතර ඉඳලම චිලි රාජ්‍ය කොයිතරම් මේ බරපතල විදියට CIA ග්‍රහණයට එමෙන්නත ඇමරිකාවේ කුමන්ත්‍රණ වලට හසු වුණාද කියන එක ඉතිහාසයේ කියලා බලුවම පේන්න තියෙන කාරණාවක්. එතකොට චිලිය නැවත වතාවක් නිකන් පච්ච කොටපු එහෙම නැත්තම් ටයි දාන්න නැති මේ විදිය විකල්ප නායකයෙක් ආවා කියලා කිව්වම ඒක මොකක් හරි තිර පිටපතකට අනුව සිද්ධ වුණා වෙන්න පුළුවන් කියලා ජාත්‍යන්තර මාධ්‍යත් දැනටම කතා වෙන්න පටන් අරගෙන තියෙනවා සංවාදයට ලක් වෙන්න පටන් අරගෙන තියෙනවා අපි දැක්කා ටියුනිසියාව මුල් කරගෙන එහෙම නැත්නම් අරාබිය මුල් කරගෙන අරාබි වසන්තය කියලා එහෙම නැත්නම් දේදුණු විප්ලවයක් සිද්ධ වුණා ඒ වයි මොකද උනේ ඊළඟට ඇමරිකා එක්සත් ජනපදයේදී බරක් ඔබාමා එදි චේන්ජ් කියන ස්ලෝගන් එක එහෙම නැත්නම් සටන් පාඨ එක තමයි ඉන්නේ මේ ආරම්භයන් අවසානයේ කෙලවර තියෙන්නේ වෙන තැනක ඒ නිසා අතීතය පාඩම් නොදන්නා තරුණ පරපුර වෙනස් කරන ලේසි දැන් මේ වගේ පොතක් දැක්කන් පස්සේ තරුණයන් මේ විදිහේ නායකයන් ප්‍රාර්ථනා කරනවා ඒකට සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වයත් එක්ක මේ වගේ හීන හැබෑ කරගන්න බුණා හැබැයි ඒ වයින් කීයෙන් කීයද ඇත්ත බවටපත් උනේ කියලා උදාහරණ තියෙන්නෙම චිලියෙන්ම ගන්න පුළුවන් චිලි රටෙන්ම එහෙම උදාහරණ ගන්න පුළුවන් ඊළඟට අද රසමංජරියට යනවා සතිය රසමංජුසාව රසිකා හේමමාලී අද රසමංජරියේ දිනවෙන පුවත්පතට මේ සම්පාදනය කරන්නේ නාට්‍යවේදී නීතිඥ ඩග්ලස් හිරිවර්ධන මහත්මයා එක්කයි අද රසමංජරියේදී සාකච්ඡා කරන්නේ ටවහෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් දුරේ දරපු ඔහු නැවත වතාවක් මේ කතිකාවතට එළමෙන්නේ නාට්‍ය නිෂ්පාදකවරයෙක් විදියට එකක් තමයි ඔහු නිෂ්පාදනය කරනවා බන්දුල ජයවර්ධනයන්ගේ බෙරහඬ නාට්‍ය වගේම සක්කාය දිට්ටි නාට්‍ය මහාචාර්ය එච් එම් ගුණතලකයන්ගේ නාට්‍යයක් 70 දශකයේ එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නාට්‍ය පරිශ්‍රයේ නිර්මාණය කරපු නාට්‍යයක් ඒක ජන සම්ප්‍රදාය ආකෘතිය කරගෙන නාට්‍ය රීතිය භාවිත කරමින් ජන රංගමඩලක අසිරිය සහ ගමක ජනතාවගේ මෝඩකම් ආදී හාස්‍යයට ලක් කරන තමා පිළිබඳ දැඩි අභිමානයෙන් සිටින ජනතාවගේ අඩුපාඩු කතා කරන ප්‍රහසනාත්මක නාට්‍යයක්. කොළඹ සම්ප්‍රදාය නිර්මාණය කරපු මේ නාට්‍ය අපි වේදිකාවට ගෙන සාමාන්‍ය නාට්‍ය ස්වභාවයෙන් සාමාන්‍ය නාට්‍ය රීතියෙන් මේ නාට්‍ය ස්පන්දන නාට්‍ය උළෙලේ ප්‍රදර්ශනය වන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කියලා සඳහන් කරනවා. ඒ වගේම ස්පන්දන නාට්‍ය ඔහු වේදිකාවට ගෙන එනවා. ඊළඟට බෙරහඬ නාට්‍ය නීතිඥ ඩග්ලස් ශ්‍රීවර්ධන වේදිකාවට ගෙනාව අද වාර්තා කරන්නේ එහෙම නැත්නම් අභියෝග නැතුව නාට්‍යයක් කරන්න බෑ කියන සිරස්සලෙන් ඔහු සමග කරන සාකච්ඡාවකුයි අද දිනෙමෙන පුවත්පත පළ කර සිටින්නේ රසමංජරියේ ඊළඟට අදත් අවසන් දිනය විදියට ප්‍රේක්ෂා නාට්‍ය උළෙල පැවැත්වෙනවා ප්‍රේක්ෂා නාට්‍ය උළෙල යටතේ අද දවසේදී එල්ෆින්ස් රණගහලේදී ඇන්ටික් කඩේක මරණයක් නාට්‍ය සහ ටවරගහලේදී රජාමං වහලා වේදිකා නාට්‍ය දෙක ප්‍රදර්ශනය වීමට නියමිතයි කාටුන් කිව්වට කවියෙන්ම පටන් අරගෙන කවියෙන්ම ඉවර කරමු ඕකයි තත්ත්වය අනුරාධ හිරිපිටියයි දිවයිනට මේ කවි ගොතන්නේ එලවලු මිල නගී පට 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 ගාලා නැතිවි පොහොර ටික කුඹුරත් ලෙඩ දීලා මෙහි දොස් මහින්දා නන්දට පැටවිලා ඔහුවත කෙහෙතගේ අපලෙන් බැට කාලා ඔහුවත කෙහෙතගේ අපලෙන් බැට කාලා එතකොට අපිට හැමදාම සෙනසුරුද පංකජ රුවින්දගේ සරදම අඩ කාටද යොමු වෙන්නේ තෝරගන්නේ ලංකාදීප පුවත්පතෙන් කල්ගේ විභාග ලබන වසරේ මුල් භාගයේ පවත්වනවා කියලා දිනේෂ් කියනවා එතකොට සර් කල්ගිය ඡන්ද එව කවද්ද දිනවල පුවත්පතේ පොකට් කාටුන් එක අංජන අඳින කාටුන් එක තෝරගන්නවා ඊළඟට බන්දුල ඇමතිතුමා සෑහෙන ට්‍රයි එකක් දෙනවා ජනතාවට සහන දෙන්න ඔව් ඔව් බැරි වෙන එක වෙනම දෙයක් හරි අනුරතේ නුවරගේ කාටුන් එක කවුද මේ ඉන්නේ වාසුදේව නානායක්කාර විමල් වීරවංශී උදේ ගම්මන්පිල කියන ඇමතිවරු තුන්දෙනා ඇල ඉවුරේ ගං ඉවුරේ මෙහා පැත්තට ඇවිල්ලා අත දික් කරන් කියනවා වරදක් කළත් සිතකින් නොවේ වරදක් කළත් සිතකින් නොවේ
वरदिनोवे तालेट तव सिंधु किर निशा अंजन इंद्रजिदे काटोर गण अंजन अभी मेधावसल यनकोटे अन्े मे सिंधु कियागन ये अभी ए दिहावत्बला कोई दिहाव नुबलदी अन्े इलवलु खड इलवलु खड दिहावत्बल तमयपि अन्े ये अभी ए दिहावत्बला अब अपिनाट मुदलाली महत्ंगे बड वेडिवेलतीनो ये बड अडवेला मौबिपत्पति एम डी वीररत्न के पोकट काटून का मरसीपाल देशपालन पीटे काटकूट मन हेटी अभी हुदट दंडवा रोहित अभिगुण वर्धन की अपोई ओय दंडवितरकने वे अनलत्ती काटकूट अन दंडवाने वे अनलत्ती के मरसीपाल की ए निर्माण करपु एम डी वीररत्न मौबिपत्पत्र अलग काटून का एम डी ली बेलेक् तटियागन बलागन इंदिदि अहस दिहा अपिटपेनवा मैति अमतिवरु रूंगागन पियाबागन अनवा मे अते मलुतीनवा डॉलर मलुवेन्नती नीद रुपया वेन्न बैने एगिल वियदंकरन्न अंजनम बरल तमाई इवर करन्न हदन्ने कवियें पटन गत्त कवियें इवर कला अललूनु सीनी अललूनु गेन्वा वरायत डोलर नतिव बै एवा गनीमत बडुटिक मुदा गन्ना विट पमा कोट गत है कि बागया कंपोस्ट तवानत सीनी अललूनु देन गिया सिकुराद अपि वार्ता कले गिया ब्रहस्पतिन्द तिबिच्च साकच्छाव के तमाई इल्ली मक्कल तिबुने आनन करुव वरायतिनवा कंटेनर टिक डॉलर मिलियन विसीपाने के कोटा स्वशन दिनांक महाबैंकुन के तम सिखुराद वेदि वार्ता उन्हें तवम एक लभिच बवाक वार्ता वेन्नेार्ता कल लबुने नैकल एक मे विदिट पमावेला मुदागत्त इट पे मे सीनी अल लूणु गिनी अन्नति खड़ बाक्यटन वे कंपोस्ट बाक्यट के लिए एक कमकूत न्याय दोहमत अल एक् मडत्थंबेनानी इतकोट अब कुहुमत की अन्न पुलवांग मड खालाय मितिंटावे किला अल खालाय मितिंटावे किला की अन्न पुलवांग मुगद अलवल सिदुरु पुरवान्न मडवली बरवेडी करगान उत्साहगान वकेला एहेव रटक हिटात इलपायाय अभी हिट दवसित मगेम उबटाय बाय।